ආත්මార్థයේ තියෙනවා හොඳ ආත්මార్థකෙත් තියෙනවා. මොකද්ද ආත්මార్థය කියලා කියන්නේ? ඔව් තමන් ගැන සිටින ආත්මය කියලා කියන්නේ අපේ ජීවිතයක්. පාවිච්චික ආත්මයක් නෑ. නමුත් ආත්මය කියන වචනේ පාවිච්චින්නේ ජීවිතය. අර්ථය කියලා කියන්නේ හිතට සැප. එහෙම නැත්නම් සැප ඒ ජීවිතය සම්බන්ධයෙන් හොඳක් තමයි. ඒ ජීවිතය සම්බන්ධයෙන් හොඳක් කැමති වෙනවනම් ඒක නරකද? ඒක හොඳයි. ජීවිතයේ අර්ථය කැමති නම් තමන්ගේ ජීවිතයේ අර්ථයක් නැත්තා තමයි ආත්මార్థය. ඔය සමාජයේ පාවිච්චි කරන ආත්මార్థය නේද? සමාජයේ පාවිච්චි කරන ආත්මార్థකාමී කියන මනුස්සයා ආත්මార్థකාමී. එහෙනම් ඒ පාවිච්චි කරන අනිත් අය පහර ගන්න ඕනේ ආත්මార్థකාමී කියලා. නමුත් ඒ කරන්නේ ආත්මార్థකාමී. ඒ කියන්නේ ඒ එහෙම ගත්තන් පස්සේ ආත්මార్థකාමී කියන්නේ සමාජයේ ජීවිතයේ සතකනක් තම අර්ථයක් කියන්නේ. එතකොට මේ මම එක දවසක් ඔය යූතනීෂියා පිළිබඳව කාරණයකදී එක ස්වාමීන් වහන්සේ නමක් මේ ධ්‍යාන ලබා ගත්තා. ඔය යූතනීෂියා සම්බන්ධයෙන් කතා කරද්දී මම ඒ කාරණේ මතක් කරා. ඉස්සර පූජයනන් කියාලේ ඡන්න කියලා හඳුරුකනේ කෝ. අර හිටපු ඡන්න යන තියන වෙන ඡන්න කෙනෙක්. ධ්‍යාන ලබා ගත්තා. ධ්‍යාන ලබාගෙන ඒ ධ්‍යාන ලැබුවෙන් පස්සේ ඉක්මනින්ම ඒ ස්වාමීන් වහන්සේගේ ධ්‍යාන නැතිලයි. හරියට කනගාටුයි. ධ්‍යානයක් තියෙද්දී මොකදෝලිය බ්‍රහ්ම ලෝකෙකද? ධ්‍යානි නැතිලා මොකදෝලිය වෙන කොහේ හරි ඉඳගෙන ඉන්නකොට. ස්ථිර නැහැ. ධ්‍යානයක් තියෙන කෙනෙක් මරණොත් අනිවාර්යෙන්ම ධ්‍යානයට ගලපෙන බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බැලුවා මේ ධ්‍යාන හැදෙනවා නැතිලා. හරිම කනගාටුයි. එකවරක් ධ්‍යාන භාවනා කරලා හොඳට ධ්‍යානෙ ලැබුවා. ලැබුවාන් පස්සේ ධ්‍යානෙ තියෙද්දිම මේ හැමදේම මොකද කරන්නේ? මේ ඉහිම වෙලාවා. වෙලාව කවදද නැන්නේ? ඒ කියන්නේ ධ්‍යානෙ තියෙද්දි නැන්නාන් පස්සේ බ්‍රහ්ම ලෝකේ. ඕක කියන ගමන් එක්කෙනෙක් කිව්වා ආත්මార్థකාමී නේද කියලා. ආත්මార్థකාමී නේද කියලා. දැන් බලන්න මේ ඒ ආත්මార్థකාමී කියන වචනේ පාවිච්චි කරපු ගමන් තමයි කාරණේ දෙකක්. දැන් අපි එහෙම කිව්වට ආත්මార్థකාමී කියලා ඒ හැඳුනගු නැති වෙච්ච භාවනාව අපි භාවනා කරලා ධ්‍යාන හම්බ කරලා දෙනවා. හරි. නෑ නේ. ඒ සමන් භාවනා කරලා භාවනා කරන්නේ මේ ජීවිතේ පලා යන්න නෙමෙයි. ඒ හැඳුනන්ට උනේ කනගාටුවක් ඇති වෙනවා. නැතු වෙන මේ ලෝකයේ තියෙන ප්‍රශ්නයක් එකට මෝහන දෙන්න බරුවාත් එහෙම නෙමෙයි. එහෙනම් ගුණයක් දෙවන කළ දෙනකොට ඒක නැති වෙන කනගාටුවක් ඇති වෙනවා. ඒකින්ද නාමක කරගත්තා. දැන් ඕක අපි බලන්නේ ආත්මార్థකාමී හරියට මේ ඒකින්ද තමයි ඒ Tamanට ලැබිච්ච ධානය නැති කියලා ඒකට තියෙන කෑදරකමකට තමයි එහෙම වෙන්නේ. එයාන් අපි ආත්මార్థකම් කරගෙන ඉන්නවා. එයාඳුරු භාවනා කළා මේ ඒ ධ්‍යානෙ එන්නේ නැහැ. මම පරාර්ථකාමී. මම ආත්මార్థකාමී මම පරාර්ථකාමී. ඒක නිසා ආමඳුරින් සත්‍යකින් වාල්ලා ඉන්න මම වහන්සේ වෙනුවෙන් භාවනා කරන ධ්‍යානෙ කරගන්න වෙන. හවුද කරනවා? ඒක කියන්නේ නැහැ නේ. කරන්නද? හමිත ඡග්ගාල මේ කම්ප්ලේන් කරන, චෝදනා කරන හිත එනවා ඡග්ගාල. කවුරුත් කියන්නේ නැති. ඉතින් ඒක අනිත් එක එහෙම කිව්වේ දැන් අපේ ජීවිතයේ පැත්ත වශයෙන් සපතන තියෙනවා. ඒකකට තමයි අපිට මුලින් ඡාගන්න පුළුවන් කම තියෙනවා. අවංකවම අපි සතර දුකින් මිදෙන්න භවනා කරන්න ගියාන් පස්සේ අවංකවම අපි තනි වෙනවා. තනි වෙලා මේ සම්පූර්ණම අයින් කරන්න ඕනේ අනිත්‍ය සම්බන්ධයෙන් හිතෙන සිටිවිලි පව අයින් කරන්න ඕනේ. අයින් කළා තමයි අපි භවනා. ඒකෝට අපි එතනදී ආත්මార్థකාමී වෙන්නේ. අපි ගැන විතරක් බලමු. අනිත් එක්කෙනා සම්බන්ධයෙන් භාවනා කරන්න අපි යාදික්කුදී කියලා හිතන්නේ කොහොම අපිට භාවනා කරගන්න බැරි. කොහොම හරි අද සෙනසුරාදා දවසේ ධර්ම දේශනා අහගාවා. ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා. ඉතින් සම දෙනාටම මේ අහපු ධර්ම කාරණා තුළින් යහපතක් දැනුමක් ලැබෙන්න කියලා මම හිතන විශ්වාස කරන නිසා
මේ වගේ ධර්ම කාරණා සාගම දැනගෙන තමන්ගේ හිත පිරිසිදු කරගෙන ජීවත් කරගෙන හැම දිනාටම කෙලවර අරාපි කියේතු නිස්සරණ පවිවේක ඒ වගේම අසංකත අමත කියන අර්ථ ලක්ෂණ ධර්ම තුන ඔබේ ධර්මයන්ගෙන් පිරිච්ච ඒ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා නිවන් තුන සම්පූර්ණ හේතුපකාර වේවා කියලා කවුරු සාදු කරලා